නිවැරදි අරමුණකින් තොරව සොබාදහම කිසිවක් නොකරයි යනුවෙන් ඇරිස්ටෝටල් ප්‍රකාශ කරන විටදී සොබාදහම කිසි විටකත් තමන් විසින් පනවන ලද නීති රීති කඩ නොකරයි යනුවෙන් ලියනාඩෝ ඩාවින්සි විසින් ප්‍රකාශ කරනවා. ලෝකයේ සෞභාග්‍යමත් දේශයන් ගැන ඔබ අසා තිබෙනවා. හරිතාගාර ආචරණය ගැනත් ඔබ සුළුවෙන් හෝ දන්නවා වෙන්නට පුළුවන්. නමුත් තමන්ගේ භූමියෙන් ලැබෙන අවසාන වතුර බිඳුව තව ටික දවසකින් බොන්න වෙලා තියෙන ලොව දියුණුතම නගරයක් ගැන ඔබ අහලා තියෙනවද? අන්න ඒ ගැනයි මේ කතාව. හරිතාගාර ආචරණය, තවත් විදිහකින් කිව්වොත් ගිම්හල් ඵලය, ග්‍රීන් හවුස් ඉෆෙක්ට්, ඒ කියන්නේ මිහිමත උෂ්ණත්වය ඉහළ යාමයි. සූර්යාගේ සිට මහපොළොව බලා පැමිණෙන සූර්ය තාපය පැමිණෙන්නේ කෙටි තරංග ආකාරයටයි. නමුත් මහපොළොවෙන් එම සූර්ය තාපය පරාවර්තනය වෙන්නේ දිගු තරංග ආකාරයටයි. මෙන්න මෙම ක්‍රියාවලියේදී වායුගෝලයේ තිබෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ ගොස් වායුගෝලය උණුසුම් වෙනවා. අහසේ වැහි වලාකුළු පිරී තිබෙන දවසක ඉතාමත් උණුසුමක් දැනී අදනම් හවසට වහී යනුවෙන් ඔබ කියන කතාවේ විද්‍යාත්මක පැතිකඩ මෙන්න මේකයි. වායුගෝලයේ උණුසුමත් සමග මහපොළොවෙන් ජලය වාෂ්ප වීම නැතිනම් උත්ස්වේදන ක්‍රියාකාරීත්වයත් ශීඝ්‍රව සිදුවෙනවා. මෙන්න මේ නිසා පොළොව ජල රහිත මුඩු බිමක් බවට පත්වී ඉරිතලා යනවා. ඇවිලෙන ගින්නට පිදුරු දමන්නට මිනිස් ක්‍රියාකාරකම් වලිනුත් කිසිම අඩුවක් නම් නැහැ. ඒ අනුව භූමියේ පිහිටීමට අනුව වගා කළ යුතු නොවන කොකේන්, දුම්කොළ වැනි භෝග වගාවන්ද මහපොළොවේ ජල උල්පත් සිඳී යාමට බලපානවා. කන්දක ඉහළ කොටසේ වනාන්තර තිබෙන විට කඳු බෑවුම තමයි ජල පෝෂක ප්‍රදේශය වෙන්නේ. මොකද ජල උල්පත් ඇතිවෙන්නේ කඳු බෑවුම්වලයි. නමුත් පසුගිය දවස්වල ශ්‍රී ලංකාවෙත් එවැනි ජල පෝෂක ප්‍රදේශවල අරුතාපල් වැනි එතැනට නුසුදුසු භෝග වගා කරලා අනිටු ඵල විපාක අත්විඳි අවස්ථාවත් අප අසා තිබෙනවා, අප දැක තිබෙනවා. ශ්‍රී ලංකාව කියන්නේ මොන තරම් නම් වාසනාවන්ත රටක්ද කියලා හිතෙන්නේ මෙන්න මේ කතාව අහනකොටයි. ඩේ ජීරෝ, දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරය කියන්නේ මිලියන 4ක් ජීවත් වෙන ඉතාම දියුණු නගරයක්. අධි සුඛෝපභෝගී ජීවිත ගත කරන මිනිසුන් ගණනාවක් මේ ප්‍රදේශයේ ජීවත් වෙනවා. නමුත් අප්‍රේල් 12 වනදා මෙන්න මේ නගරයට පොළවෙන් ලැබෙන අවසාන ජලවිදුලියේ පහස ලබන්නට සිදුවෙලා මිනිසුන්ගේ නොමනා ක්‍රියාකාරකම් සහ එරට රජයේ අදූරදර්ශී පාලනය නිසා මෙම ප්‍රදේශය ජල ශූන්‍ය ප්‍රදේශයක් බවට පත්වෙලා එරට සිටින පරිසර වේදීන් 2007 දී තමන්ගේ රටේ අනාගතය ගැන බලා මත ප්‍රකාශ කළා. ඒ තමන්ගේ රට ජල ශූන්‍ය තත්ත්වයකට පත්වෙනවා කියයි. නමුත් එදවස පටන් ජලය ආරක්ෂා කරගන්න විධිමත් කටයුත්තක් ක්‍රියාත්මක කරන්නට එරට රජය අපොහසත් වුණා. එරට තිබෙන විශාලතම ජලාශයක් වන තී වෝටර්ස් ක්නූෆ් ජලාශයෙන් 2016 දී 13% ජල පාරිභෝජනයක් ලබාගත හැකි වුවත් දැන් එය 10% දක්වා පහත බැසලා නගරයට ජල සම්පාදනය කරන අනෙකුත් ප්‍රධාන ජල මූලාශ්‍රයන්ගෙන් දැනට 15% ජල සැපයුමක් තිබෙනවා. නමුත් ඒ 13.5% වුවහොත් ඩේ ජීරෝ නැතිනම් ජල ශූන්‍ය තත්ත්වයක් ඇතිවෙනවා. 2018 පෙබරවාරි පළමුවෙනිදා එරට තීරණය කර තිබෙනවා එක පුද්ගලයෙකුගේ ජල පාරිභෝජනය දිනකට ලීටර් 50ක් දක්වා සීමා කරන්නට. එවැගේම ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර කේප් ටවුන් නගරයේ ක්‍රීඩා පිටකදී පැවැත්වුණු ක්‍රීඩා තරඟයකදී ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමකට එරට රජයෙන් වාර්ණයක් පනවනවා. ඒ තමයි එක් ක්‍රීඩකයෙකුට ජල ස්නානය කිරීමට හැකියාවක් තිබුණේ විනාඩි 2ක කාලයක් පමණයි කියා. දැනට ස්ථර 200ක පමණ ජනතාවට අවශ්‍ය ජලය ලබා දෙන්නට රජයෙන් ස්ථර ඇති කරලා තියෙනවා. එමගින් එක පුද්ගලයෙකුට ලැබෙන්නේ ලීටර් 25ක් පමණයි. එලෙස හෝ ජලය ලබා දෙන්නේ වෙනත් ප්‍රදේශයන් වලින් ලබාගෙන.
නමුත් ඇතැම් පිරිස් මත ප්‍රකාශ කරන ආකාරයට එම කටයුත්තත් දිගින් දිගටම කරන්නට විදිහක් නැති වෙනවා. අන්න එදාට මුදල් වලට යාන වාහන වලට ගහ මරාගත් මිනිසුන් ගහ මරා ගන්නා එකම කාරණය එකම හේතුව බවට පත්වන්නේ ජලය පමණයි. මුලින්ම මෙම ගැටුම් ප්‍රදේශයන් දෙකක පමණක් ඇතිවේවි. අනතුරුව මුළු මහත් රටක් පුරාවට එය ඉතාමත්ම ඉක්මනින් ව්‍යාප්ත වේවි. අනිවාර්යෙන්ම මේ යුද්ධය රටවල් දෙකක් අතර පැතිර යන්නටත් වැඩි කාලයක් නම් යන එකක් නැතිවේවි. අන්න එදාට අද ඔබ කිසිම තැකීමකින් තොරව අපතේ යවන ජලය අන් කිසිවකටත් වඩා වටිනා බව ඔබටම තේරේවි. ප්‍රායෝගිකව ඒ කාරණය ඔබටත් දැනෙන්නට කලින් හිට ගැන සිතා අදම ක්‍රියාත්මක වන්න. මොකද සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවටත් මෙවැනි දිනයක් අතවනමින් සිටින බැවින් ලියනාඩෝ ඩාවින්සි ප්‍රකාශ කළ ආකාරයට සෝබාදහම කිසි විටෙකත් තමන් විසින් පනවන ලද නීති රීති කඩ නොකරයි. Knowledge Box, the value-based media network.